සංගීත කතාවට ගොඩක් ආදරය කරනවව ගොඩක් ආදරෙන් ආයුබෝවන් කියලා මගේ channel එකට පිළිගන්නවා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඉදිරියට කල්පන්ට වගේම කල්පනගේ තාත්තට අසේනි හැමෝම ඉදිරියේ කරන අපහාසයක් ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි මගේ වීඩියෝ එක බලලා කැමති වුණා නම් ආටත් පුළුවන්. මගේ channel එකත් එක්ක එකතු වෙන්න මාව subscribe කරන්න. එතකොට මම අරන් එන වීඩියෝ ඉක්මනින්ම දැනගන්න ඔයාටත් දැන් අවස්ථාව උදා වෙලා. හරි අපි යමු වීඩියෝ එකට. ඉතින් දන්නවනේ මේ වෙනකොට ඒ තමයි අසේල් ඇතුළු අසේනගේ මුළු පවුලම සී ඇරුණට පස්සේ ඉන්නේ කල්පනට අයිති ගෙදරක. ඉතින් මේ විදිහට මේ කට්ටිය අසේනිව ඒ ගෙදර නවත්ත ගන්න හේතුව තමයි. එතකොට Tamanට ඉක්මනින්ම අසේනිව කසාද බඳ ගන්න පුළුවන් වගේම මහේට වේදනාවක් දෙන්නත් පුළුවන් කියන කතාව සම්පූර්ණයෙන්ම තේරුම් ගත්තා කල්පනගේ පවුල. ඉතින් කොහොම වුණත් දැන් මේ දෙයට පවුලිනම් ගොඩක් විරුද්ධයි. ඒ වුණාට කොච්චර විරුද්ධ වුණත් කල්පන මේ දේවල් නතර කරන්නේ නැත්තේ තමන්ගේ තාත්තගේ දැඩි උමනාව නිසා කියන දේත් පැහැදිලි. ඉතින් මේ සිදුවීම් සියල්ල අතරේ දැන් ඔයා දන්නවා ඒ තමයි කල්පන මූලිකත්වය අරගෙන තමයි කල්න මහී අතර වලියක් නැවත වතාවක් ගොඩ නැගෙන්නේ. කොටින්ම කියනවා නම් කල්පන අසේනිගේ ෆෝන් එකට මැසේජ් එකක් යවන්න කල්නට උපදෙස් නොදුන්නා නම් මේ වගේ වලියක් ඇති නොවෙන්නත් තිබුණා. ඉතින් දැන් කල්පනගේ නියම අරමුණ තමයි මහීලෝ පොලිසියට මාට්ටු කරලා දෙන එක. ඉතින් අවංකවම කියනවා නම් මහීල විතරක් නෙමෙයි මේ වැඩේ නිසා කල්නට උනත් ලොකු කරදරයක් ඇති වෙන තැනට කඩ ගොඩක් වැඩි කියලා දැන දැනම කල්පන මේ දේ කළේ හිතාමතාමයි. ඉතින් ඔන්න ඔය සිදුවීම් සියල්ල අතරේ මේ හැම දෙයක්ම අසේනට ඇහෙනවා. ඒ කියන්නේ දැන් මේ වලියෙන් පස්සේ මොන වගේ දෙයක් සිදු වේවිද? ඉතින් අසේන කියන්නේ අසාධාරණ වෙනුවෙන් ඕනෑම වෙලාවක ඕනෑම කෙනෙක් ඉදිරියේ කතා කරන්න පුළුවන් කෙල්ලෙක්. ඉතින් ඒ නිසා මේ ඉදිරිතරකම නිසාම අසේන ඉදිරියේදී මෙවැනි දෙයක් කරන්න ඉඩක් තියෙනවා 100ටත් එන්න කියලා. ඒ කියන්නේ කල්පන තමන්ගේ ෆෝන් එක අරගෙන තමන්ගේ අයියට මහීට මැසේජ් එකක් දාන්න කියලා ඊට පස්සේ කල්නයි මහී අතර රණ්ඩුවක් ඇති කරා කියන දේ කල්පනගේ මූන්ටම කියලා. මෙතෙන්දි කල්පන විතරක් නෙමෙයි කල්පනගේ අම්මා කල්පනගේ තාත්තාත් ඉන්නවා. ඉතින් මෙන්න මේ තුන්දෙනාටම කැත වැඩ කරන්න එපා කියන දේ කියලා තමන්ගේ අයියව අමාරුවේ දාන්න එපා කියන දේ කියලා අනිවාර්යයෙන්ම සේනි බැනවදින්න නියමිතයි. ඉතින් කොටින්ම කියනවා නම් තමන්ගේ ලොකු අය නැති වුණ දේශපාලනය නිසා ඉතින් මේ වෙනකොට තමන්ගේ පොඩි අයියවත් නැති කරන්න මේ හැමෝම එකතු වෙලා ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා කියන කතාව තමන්ගේ තාත්තටත් එවෙලේම අසේනි කියන තින ඉඩකඩ ගොඩක් වැඩි විතරක් නෙමෙයි අනිවාර්යයෙන්ම අසේනියේ මොහොතෙම තමන්ගේ තාත්තව වගේම තමන්ගේ අම්මව මේ හැමෝම එක් කරගෙන තමන්ගේ ගෙදරට යන්න පසුබට නොවේවි කියලයි කියන්න ඕන වෙන්නේ. කොටින්ම කියනවා නම් කාටවත් මේ දේ නතර කරන්න බැරි වෙන්නේ කල්පන කරපු කැත වැඩේ ගැන හැමෝටම තේරෙන නිසා. කොටින්ම කියනවා නම් අසේනි බිරිඳ වගේ නෙමෙයි අහිංසකව පැත්තකට වෙලා ඉන්නේ නැති වේවි. අනිවාර්යයෙන්ම තමන්ගේ අයගේ ජීවිතය ආරක්ෂා කරන්න නම් කල්පනගෙන් කල්නව අයින් කරගන්න ඕන කතාව තමන්ගේ තාත්තට පවා පැහැදිලි කරන්න මේ අසේනි ඉදිරියේදී කටයුතු කරાવી. ඉතින් කල්පනගේ තාත්තරත් කට උතර නැති වෙන්නේ අසේනිගේ ෆෝන් එක අරගෙන කල්න යපු මැසේජ් එකට කල්පනගේ වැරද්දකුත් තියෙන නිසා කියන දේ පැහැදිලි.